ලැබූ අලුත් අවුරුද්ද සිරිසුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි කියන යහ පණිවිඩය යහ සිතුවිලි පෙරදරි කරගෙන ජාතික රූපවාහිනිය ගම රට තිබෙන නෙක අවුරුදු සිරි ඔබත් එක්ක බෙදා හදා ගන්න ගමනේ රන්හිරු මංගල්‍යයේ අද සම්ප්‍රාප්තිය ඓතිහාසික කෑගල්ලට ගලිගමුව ප්‍රාදේශීය කම් කොට්ටාසයට යථාලදිස්ස මහවිද්‍යාලයේ සිට අපි අද දවසේදී සූදානම්ින් ඉන්නවා විවිධ ගැමි ක්‍රීඩා ජන ක්‍රීඩා නව ක්‍රීඩා විතරක් නෙවෙයි අවුරුදු ක්‍රීඩා සියල්ල සපිරිවරාගත් සැබෑ අවුරුදු උත්සවයක බක්මා සැනකිලියක අපූර්වත්වය අසිරිය ඔබත් එක්ක බෙදා හදා ගන්නට කෙසේ වෙතත් මේ අපූර්වත්වය මේ ආකාරයෙන් අද ගමෙන් මතුවන මේ කෝල්නාදයේ රටට අරගෙන යන වැඩ කටයුත්තේදී විශේෂයෙන්ම මේ සංවිධානය කරනවා වැවිලිය විසය ප්‍රතිසංස්කරණ අමාත්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය රන්දිත් සීමලාපිටිය අමාත්‍යතුමන්ගේ ප්‍රධාන උපදේශකත්වය මත රන්දිත් සීමලාපිටිය පදන මත එක්කම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන රන්හිරු මංගල්‍යයේ වැඩ කටයුතු අපි මේන් ආරම්භ කරන්න සූදානම් වන මොහොතේදී විශේෂයෙන් මෙවැනි වැඩ කටයුත්තක් ඉෂ්ට කිරීමේදී ප්‍රධාන ආර්ථපතිත්වය අනිවාර්යෙන්ම වැදගත්. ඒ අනුව සංවර්ධන ලොතරැය්‍ය අද මේ කටයුත්තේ ප්‍රධාන අනුග්‍රහක පාර්ශවය නියෝජනය කරද්දී එහි සභාපති ආජිත් ගුණරත්න නාරගල මහතාපත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙනවා. ගෞරවමාත්‍යතුමා සූදානමින් සිටිනවා. අද දවසේ පළමු තරඟිසව්ව ගමහරහ දිවීමේ තරඟිසව්ව ආරම්භ කිරීම සඳහා මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙනවා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා, ගල්ගම ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතා, ඒත් එක්කම හිටපු පළාත් සභා මන්ත්‍රී සමන් ජයසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ගරු මැතිතුමනි මැතිනියනි හැම දෙනාම බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. එහෙමනම් අද යටාලදිස්ස මහවිද්‍යාලයේ දවස පුරා නෙක විසිතුරු වලින් අනුන්න වුණු මේ බක්මහ සැනකෙළිය රන්හිරු මංගල්‍යය ක්‍රියාත්මක බව වන සුබ පණිවිඩය කෑගල්ලට විතරක් නෙවෙයි මේ සතර දිග් භාගයටම රැගෙන යන නිහඬ පණිවිඩකරුවන් ඉන්නවා මෙතන. ඔවුන් තමයි ගමහරා දිවීම තරඟයේ තරඟකරුවන්. පිරිමි තරඟයේ කිලෝමීටර 11ක කිලෝමීටර 20ක දුර ප්‍රමාණයකින් සමන්විතයි. මෙතනින් මේ ස්ථානයෙන් ආරම්භ වෙනවා යනවා ගලිගමුවට. එන්න අනතුරු රංගවල විකල්ප මාර්ගය ඔස්සේ ගොස් ආපසු හැරි නැවතවතාවක් තරඟ ආරම්භ කළ ස්ථානයෙන් තරඟය නිමා කරන්නට නියමිතයි. ඉන් අනතුරුව කාන්තා තරඟයත් අපි මේ හා සමගාමීව එක්වම සංවිධානය කරනවා. ගලිගමුව මන් සන්දිය දක්වා කෙලින් මුලින්ම ගමන් කරනවා. ඉන් අනතුරුව බෝයගම විදුහලසලින් ආපසු හැරි නැවතවතාවක් ආරම්භකස්ථානයෙන් තරඟ නිමා කරන්න සූදානම් ඉන්නේ ගමේ තරඟකරුවෝ. අද මේ තරඟයේ නියෝජනය කරන්න සූදානම් ඉන්න මොහොතේදී මම එක ක්‍රීඩකයෙක් එක්ක මොදක් කතා කරන්න කැමතියි. මොකද හිතෙන්නේ ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලක් බක්මහ සැනකෙළියක් අද ඔබේ ගමට ඇවිල්ලා තිබෙනවා රණජිත් සිබලාපිටිය අමාත්‍යතුමාගේ ප්‍රධාන උපදේශකත්වය මත. මොකද හිතෙන්නේ මේ කටයුතු පිළිබඳව? ගොඩක් ඒ ගැන සතුටුයි. මේ වගේ මැරතනයක් මේ ගමට ආපු කියන එතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හරි, බොහොම ස්තුතියි. මේක තමයි තරඟයේ පිළිබඳව ඔවුන්ගේ හිතේ තිබෙන අදහස. ඇත්තටම අද ගමේ ඇත්තන්ගේ දවස, ගමේ තමයි සැබෑ අවුරුද්ද තියෙන්නේ. අපි එහෙමනම් ඒ අවුරුදු සිරිය විඳින්නට සූදානමින් අද රන්හිරු මංගල්‍යයේ යටාලදිස්ස මහවිද්‍යාලයේ දවස රෝ අපුරා පැවැත්තේදී මෙන්න ප්‍රථම තරඟිසව්ව ගෞරව අමාත්‍ය රංජිත් සිඹලාපිටිය අමාත්‍යතුමන්ගේ ආරම්භක විධානයෙන් මෙලෙසින් ඇරඹුම් සලකුණු තබන වගයි. එහෙමනම් හැම දිනාටම අපේ උණුසුම් සුභාශිංසන. මේ මොහොතේදී අපි ප්‍රධානය කරන්නට කැමති අපේ ගෞරවනීය අපේ හැම දිනාගේම සුභාශිංසන. මේ තරඟකරුවන්ට හොඳ තරඟයක්, හොඳ සටනක්, අවසානයේදී ජයග්‍රහණයක් වෙත යන බලමු රන්හිරු මංගල්‍යය යටාලදිස්ස මේ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ භූමියේ අද දවස පුරා පැවැත්තේදී දවසේ ප්‍රථම ජයග්‍රහකයා කවුද, කුළුඳුල් තරඟ ජයග්‍රහණයට හිමිකම් කියන්නේ කවුද කියන ප්‍රශ්නයට විසඳුමක් අරගෙන තමයි ඔවුන් මේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ තමන්ගේ ගමන ආරම්භ කළේ. අද දවස පුරා විවිධ ඉසව් රැසක් ක්‍රියාත්මක වනවා. අපි ඔබට ආරාධනය කරනවා ගමේ තිබෙන බක්මහ සැනකෙළියක අසිරිය සුන්දරත්වය විඳින්න නම් එන්න යටාලදිස්ස මහවිද්‍යාලයට. අද දවස පුරා ඔබ වෙනුවෙන් සංවිධානය වුණු නෙක ඉසව් වලින් සමන්විතයි මේ රන්හිරු මංගල්‍යය. එහෙමනම් දැන් යටාලදිස්ස විද්‍යාලයේ ක්‍රීඩාංගණය සූදානමින් සිටිනවා සමාරම්භක අවස්ථාව සඳහා. අපි එතනටත් ඔබව රැගෙන යනවා. විවිධ සංස්කෘතික අංගවලින් අනූන වුණු උත්සවයක් සංවිධානය වී තිබෙන්නේ. ඒ සියල්ලත් එක්ක අද දවස පුරා ඔබට අපිත් එක්ක ඉන්න කියන ආරාධනයත් එක්ක පළමුවෙන් යනවා කොළඹට, ප්‍රධාන පාලක මැදිරියට, නනතුරු එන්න කෑගල්ලට, ගලිගමුවට, යටාලදිස්ස මහවිද්‍යාලයට. අද රන්හිරු මංගල්‍යය ජාතික රූපවාහිනිය අභිමානයෙන් ඔබට තිළිණ කරනවා සජීවීව මෙහි සිට.
ආවඩා ආයුබෝ වේවා සැමට ලැබූ නව වසර සුබ නව වසරක් වේවා මේනකා සුබලුත් අවුරුද්දක් වේවා සුබලුත් අවුරුද්දක් මනෝජ් ඒ වගේම මුළු රටවාසී සියලු දෙනාම ඊයේ පෙරේද දවස් දෙක බොහොම ආදරෙන් බොහොම කැමැත්තෙන් බොහොම සහයෝගයෙන් බොහොම එකමුතුකමින් ලැබූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරුවා ඉතින් ඒ අලුත් අවුරුද්දේ අසිරිය ඒ අලුත් අවුරුද්දේ මිහිරියාව ඒ අලුත් අවුරුද්දේ සුන්දරත්වය අපි අද දවසේදීත් ඔබට ජාතික නාලිකාව තුලින් අලුත් මුහුණුවරකින් සමීප කරන්න තමයි සූදානම් වෙන්නේ රූපවාහිනී රන්හිරු මංගල්ලේ 2024 අපි කතා කරද්දී අපිට ඉස්සරහින් ඇවිල්ලා වාඩි වුණු ආච්චි අම්මලා රබන් ගහන්න සූදානම් වෙලා ඉන්නවා එතකොට අවුරුදු අසිරිය අවුරුදු කෙලිසෙල්ලම් එක්ක ජන ක්‍රීඩා එක්ක අද දවස් පුරාම මේ යටාලතිස්ස විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සිට ඔබට රැගෙන එන්න අපි සූදානම් වෙනවා ඒ නිසා ඉස්සෙල්ලම හාහා පුරා කියලා අපි ඔබට ආරාධනා කරනවා ගලිගමුව සියඹලා පිටිය යටාලතිස්ස ක්‍රීඩා පිටියට ඔබට ඉන්න ඉඩක් තිබෙනවා නම් ඔබට එන්න ඉඩක් තිබෙනවා නම් අද දවසේ එන්න ක්‍රීඩා කරන්න තරග කරන්න තෑගි දිනන්න ඔබට ඉඩ කඩ තිබෙන බව අපි ඉතා සතුටින් මතක් කරනවා උදේ පාන්දරම අනිවාර්යයෙන්ම ඔබේ පැමිණීම බලාගෙන ඉන්නෝ ජාතික නාලිකාවේ අපි ඔබේ පැමිණීම බලාගෙන ඉන්නවා විශේෂයෙන්ම අපි කියන්න ඕන සංවර්ධන ලොතරැයි මණ්ඩලේ මහත්ම මහත්මී හිත පිරෙන්න තෑගි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි ඔබ එනකම් බලාගෙන ඉන්නවා ආචාර්ය රංජිත් සියඹලා පිටිය මිත්‍රත්ව පදනම ඔබ එනකම් බලාගෙන ඉන්නේ ගලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මී ඉතින් අපි ඔබට ආරාධනා කරනවා එන්නේ රූපවාහිනි රන්හිරු මංගල්‍යයේ සිරි අසිරිය විඳින්න විතරක් නෙවෙයි අද දවස පුරාම අපි ඔබ වෙනුවෙන් විවිධ වූ ජන ක්‍රීඩාවන් සමීප කරන්නට සියලු කටයුතු සංවිධානය කළා තියෙනවා විතරක් නෙවෙයි අපේ සංස්කෘතියට මුල් තැන ලබා දෙමින් විවිධ වූ සංස්කෘතික කලාංගයන් ඔබේ net අභියසට ගෙනෙන්නට සියලු කටයුතු සූදානම්. ඉතින් මේ සියල්ල දෙනෙතින් දැක බලා ගන්න. ඒ වගේම මේ සියල්ලට සියල්ල විඳිමින් සිතට සතුට එකතු කරගන්න. ගෙදර යනකොට හිත පිරෙන්න අත පිරෙන්න තෑගි අරගෙන යන්න අපි ආරාධනා කරනවා එන්න කියලා මේ යටාලතිස්ස ක්‍රීඩාංගණයට. වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මැතිතුමා රංජිත් සියඹලා පිටිය පදනම එක්කාසුව මේ ප්‍රදේශයේ ඉඳලා මුළු රටටම රූපවාහිනි රන්හිරු මංගල්‍යය හරහා අද දවසේ අවුරුදු උලෙල සමග අවුරුදු බෙදන්න සූදානම් වෙලා ඉන්නවා ඒ සමග අත්වැල් බැඳ ගන්නවා ගලිගමුව ප්‍රාදේශීය සභාව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම අනුග්‍රාහක සහයෝගීතාව ලබා දෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මංචි මේ සියලු දෙනාගේම දායකත්වයේ මැද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවර අද දිනේ ඔබට රන්හිරු මංගල්‍යයේ හරහා අලුත් අවුරුද්දේ සිරි අසිරි බෙදන්න සූදානම් බව ඔබට සඳහන් කරද්දී පිටුපසින් බෙර හඬ වැයෙන්නේ සම්භාවනීය අමුත්තන් රන්හිරු මංගල්‍යය ආරම්භ කරන්න මේ ස්ථානයට පැමිණෙන්නට ගමන් ආරම්භ කළාය කියන සුබ පණිවිඩය කියන්නමයි සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටාලතිස්ස ගම්මානය කියන්නේ බොහොම සොඳුරු ගම්මානයක් ස්වභාව සෞන්දර්යයෙන් කිසිම අඩුවක් නැති ගම්මානයක් ඒ වගේම තමයි ආදරයේ පිරුණු හිත්වලින් අඩුවක් නැති ගම්මානයක් ඒ නිසා අද දවසේ අපිත් එක්ක ආදරය බෙදා ගන්න ආදරණීය හිතවතුන් හිතවතියන් බොහෝ දෙනෙක් මේ පරිශ්‍රයට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපි ඒ ගැන බොහොම සතුටින් මතක් කරන්නේ ඔව් ඓතිහාසික වටිනාකම් පැත්තෙන් ගැලුවොත් මේ අපි කතා කරන ඉදිරියෙන් පිටලා තියෙන්නේ යටහලෙන ඓතිහාසික වටිනාකම අපි ඔබට කියන්න. පසුපසින් දකින සුන්දරත්වය නිල්වන් වටපිටාව මේ පරිසරය මේ වගේ දාහය දැනෙන කාලෙක අවටින් හමන හුළඟ අවුරුදු උත්සවයට සිසිලක් ගෙනනවාට කිසිදු සැකයක් නැහැ. ඒත් එක්කම මේ ප්‍රදේශය හරහා කිතුල්ගල පින්නවල යාකරන ආර්ථික කොරිඩෝව නිර්මාණය කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මේ ප්‍රදේශය හරහා රංජිත් සියඹලා පිටිය අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් මේ වසරේ අයවැයෙන් රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කරලා මේ ආර්ථික කොරිඩෝව නිර්මාණය කරලා මේ ස්වභාවික වටපිටාව සංස්කෘතික පරිසරය ඒ වගේම සබා සුන්දරත්වය ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන ජෛව විවිධත්වය මේ සියල්ලම
මතුකර දක්වමින් උකහා ගනිමින් මේ ප්‍රදේශය සංචාරක කොරිඩෝවක් බවට සංවර්ධනය කරන්න කටයුතු සූදානම් වෙලා තියෙනවා. ඒ සියල්ල සමග ඒ වටිනාකම් අගනාකම් සියල්ල සමගයි අද දවසේ මේ ආකාරයෙන් රූපවාහිනී රන් හිරු මංගල්‍ය ආරම්භ කරන්න සම්භාවනීය අමුත්තන් මේ ගම ගෙදරට පැමිණෙමින් ඉන්නේ. ගම රාළ සහ ගම මහගේ ඉතා කැමැත්තෙන් බලාගෙන ඉන්නවා සම්භාවනීය අමුත්තන්ව ගම ගෙදරට රැගෙන යන්න. එතන ඉඳලා අපි බලමු සමාරම්භයේ වැඩ කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලා. මෙහෙන්නේ මගුල් බෙරණද, මෙහෙන්නේ අපේ ගම, මෙහෙන්නේ අපේ සංස්කෘතික මංගල්‍යයේ තිබෙන විචිත්‍රත්වය, මේ දැනෙන්නේ අපිට අපේ සංස්කෘතික අභිමානයන්ගේ තිබෙන අභිමානත්වය, ප්‍රෞඩත්වය. ඉතින් මේ සියල්ල විඳින්මින් අද දවස පුරා සතුට, ආදරය, විනෝදය සියල්ල අප සමග බෙදා ගන්න රූපවාහිනී රන්හිරු මංගල්‍යයට අපි ආදරණීය සහෝදර ඔබ සියලු දෙනාගේම පැමිණීම අපේක්ෂා කරන මේ මොහොතේදී සම්භාවනීය අමුත්තන් සියලු දෙනා මගුල් බෙරණද පෙරට කොට ගනිමින් අපි පිළිගැනීමේ අවස්ථාව දකිනවා. ඒ වගේම අපේ ආරච්චි මහත්මයයි මැදිනියයි සියලු දෙනාම බොහොම ආදර හරසර ඇතිව පිළිගැනීම අපි මේ මොහොතේදී දකිනවා. මනෝජ් පිළිගැනීම මැද සියලු ආගන්තුක සත්කාර මැද විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුවේ සියඹලා පිටියේ යටාලතිස්ස ගම්මානයට ආපු වෙලාවේ ගමේ සංස්කෘතිය, ගමේ වටිනාකම්, ගමේ අගනාකම්, ඒ වගේම ආගන්තුක සත්කාර මේ සියල්ලෙන්ම අඩුවක් නැහැනේ. මේ පාසල් ක්‍රීඩාංගණයට ඇතුල් වෙන ගේට්ටුව ඉඳලා ඇතුළට ඇවිල්ලා මේ වෙනකම්ම අපිට සිනහවෙන් පවා ලැබුණු සත්කාරය මේ පුරවරයේ, මේ ප්‍රදේශයේ, මේ ගමේ ජනතාව ආගන්තුක සත්කාර අතින් කොතරම් ඉහළින් ඉන්නවද කියන්න අපිට හේතු සපයනවා. ඉතින් මේ සියල්ල විඳින්න ඔබෙන්න ඕනි. අපි ඔබට ආරාධනා කරනවා අද දවස ඔබේ දවස, ඔබ වෙනුවෙන් ජාතික රූපවාහිනිය රංජිත් සිඹලා පිටියේ පදනම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ටමෝල්, මංචි මේ සියලු අනුග්‍රහයෙන් තමන්ගේ සියලු ශක්තිය මුදා හරින්න ඉන්නවා. අවුරුද්දේ ඔබව සතුටු කරන්න, ඔබව පිනවන්න, ඔබට අවුරුද්දේ අසිරියෙන් බෙදා හදා දෙන්න. මේ ගම්මානය කියන්නේ, කෑගල්ල පුරවරය කියන්නේ, කෑගල්ල දිස්ත්‍රික්කය කියන්නේ රට රකින විරුවරුන්ට නිජ බිමක් වූ ප්‍රදේශයක්, මහ වටින රත්තරම් පොළවක්. ඉතින් මේ රත්තරම් පොළවේ හැදෙන වැඩෙන මේ රත්තරම් පොළව ශස්ත්‍රීක කරන්නට දහඩිය මහන්සිය හෙළන ඔබ සියලු දෙනාටම අද ජාතික රූපවාහිනියත් එක්ක රන්හිරු මංගල්‍යය සමග එක් වෙමි ආදරය සතුට විඳ දරා ගන්නට අවකාශය තිබෙනවා. මේ සියල්ල බොහොම අපූර්වට සිදුවීමෙන් පවතින අතරවාරයේ මනෝජ අපි සූදානම් වෙන්නේ මීළඟට පැමිණි සියලුම සම්භාවනීය අමුත්තන් පිළිගැනීම චිරාගත සම්ප්‍රදානුකූලව පොතේ මහන්සිලි දැල්වීමට. අපේම නම් පොල්තල් පහන දැල්වීම සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටියේ ඇමතිතුමාට, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් ජයසිංහ මහතාට, ඒ වගේම කෑගලු මහදේශාපති රංජන ජයසිංහ මහතාට, ඒ වගේම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් MMC සුසන්ත හේරත් මහතාට, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමාට, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මැතිතුමාට, ඒත් එක්කම ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් නවෝදා මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ට ඉතා ගෞරවයෙන් අපි ආරාධනා කරනවා පොල්තෙල් පහනේ පහන් සිළු දැල්වීම සඳහා. ඒ වගේම අචලා සියඹලා පිටියේ මැතිනියටත් ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා පොල්තෙල් පහන දැල්වීම සමග එකසු වන්න. ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතාටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා පොල්තෙල් පහන දැල්වීමේ කටයුතු සමග එකසු වන්න. Thank you.
අලුත් අවුරුද්ද කියන්නේ සූර්ය මංගල්‍යය. අටකොටු පිරෙන්න, අස්වනු නෙලන්න, සබාදාම ලබා දෙන ආශිර්වාදය, සූර්යාගේ ආශිර්වාදය සිහිපත් කරනවා එක අතකින්. ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් සසෘක වන්න ජල සම්පත කොතරම් සේවයක් ඉටු කරනවා, ජලය සමග අවුරුද්දට අපිට ගන්න දෙනවා තියෙනවා. ආලෝකය කොහොමත් ජීවිතාලෝකය අපි අපේක්ෂා කරනවා. ඒ නිසා මේ අද අලුත් අවුරුදු රන්හිරු මංගල්‍යයත් අපි ආරම්භ කළේ ආලෝකය ලබා දෙමින් පොල් පොතල් පහන දල්වාලමේ. ඒ අතරේ අපේ ප්‍රධාන උත්සවය ආරම්භ කරන අතරේ පළමු තරගෙසව් ආරම්භ කරන්න හැකියාවක් තියෙනවා. දිනේෂ් උපේන්ද්‍ර සූදානම් වෙමින් ඉන්නවා. දිනේෂ්, අපි ඔබට සම්බන්ධතාවය ලබා දෙනවා. අපි බලමු අද පළමු තරගෙසව් ආරම්භයට යොමු වන්න. මනෝජ්, බොහොම ස්තුතියි. අපි අද දවසේදී ජාතික රූපවාහිනිය රන්හිරු මංගල්‍යය ආරම්භ කරලා මේ මාර්ගයට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙලා ක්‍රියාත්මක වන ප්‍රථම තරගෙසව්ව කාන්තා මැරතන් තරගයේ මෙන්න ගමහරා දිවීමේ ශූරියව අපිට හඳුනා ගන්න පුළුවන්කම හම් වෙනවා. තරඟ අංක 2 යටතේ මේ තරගයේ නියෝජනය කළ ඇය. ඇත්තරම මේ ගමේ ශූරියන්, ගමේ තරගකාරිනියන් අද මේ තරගය සඳහා සම්බන්ධ වී සිටියේ. ගමේ හැකියාව, ගමේ ශක්තිය වඩාත් හොඳින් පෙන්නුම් කළ මොහොතක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. අපි විශ්වාස නොකළ තරම් ඉතාමත්ම ඉක්මන් අඩු කාලයකින් ඔවුන්ට තරගය නිමා කරන්න පුළුවන්කම ලැබීමම ඇත්තරම අගය කළ යුතු කාරණාවක්. ඒක විශිෂ්ට ධාවන රිද්මයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි එහෙමනම් බලමු ජයග්‍රහිකාවත් එක්ක මදක් කතා බහ කරලා. මෙන්න ඉන්නවා තරගය ජයග්‍රහණය කළ ජයග්‍රහිකාව. මම කැමති ඔබේ නම මුලින්ම දැනගන්න. සමන්තිකා දිල්හාන්. සමන්තිකා, කොහෙද ගෙවල් ගම්පලද? රුවන්වැලි. වැඩි දුරක් නෑ මේ අහල පහල ගමේ ක්‍රීඩිකාවක්. අප මේක තමයි කියමින් හිටියේ. අද අපි හිතුවට වඩා සැහැන වේගයකින් තරගය නිමා කළා. කොහොමද තරගය සිද්ධ වුණේ? නිදන්න කියලා ආවා. මේ දිව්වා. ලොකු අභියෝගයක් තිබුණ නෑ. හොඳයි, දැන් අවසන් වශයෙන් මොකද හිතන්නේ මේ ජයග්‍රහණය පිළිබඳව? කවුද මේකට උදව් කළේ? ගොඩක් සතුටුයි. මගේ පුහුණුකරු මේ මදුර පෙරේරා, එයා තමයි මට ගොඩක් උදව් කරේ 2014 ඉඳලා මේ වෙනකන් දුවන්න. දැනුත් එහෙම තමයි. හොඳයි, රුවන්වැල්ලෙන් බිහිවුණු ජයග්‍රහිකාව තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම හම්බුනේ. අපි කිව්වා මේ ගමේ තමයි සැබෑ අවුරුද්ද තියෙන්නේ. රටේ හැමතැනකම, නගරයේ ගමේ හැමතැනකම තිබුණාට සැබෑ අවුරුද්ද, අවුරුද්දේ සැබෑ අස්තිරිය තියෙන්නේ ගම ඇතුලේ. අපි හිතන්නේ ගමට ආවේ යටාලදිස්ස මහවිද්‍යාලයේ සිට. මෙන්න තරගයේ කාන්තා ගමහරදීම තරගයේ දෙවන ස්ථානයේ හිමිකම් කියෝ ජයග්‍රහයිකාව. මං කැමති නම දැනගන්න. නිසංසලා බණ්ඩාර. නිසංසලා, නිසංසලේ හිටියේ නෑ, ලොකු සරණක් ලබා දුන්නා. නිසංසලා කොහෙද? ගම්පලාද? නෙළුන්දෙනිය. නෙළුන්දෙනිය. මේ අහල පහල මයිකයි කිව්වේ මේ ගමේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවය. මොකද ඉතින් මේ ලබාගත් ජයග්‍රහණය පිළිබඳව? සතුටුයි. ඊට වඩා දෙයක් කියන්න ඕනේ. සර් මතක් කරන්න ඕනේ සුසන්ත ප්‍රනාන්දු මහතා. ඒ වගේම ඉතින් අම්මා තාත්තා. දැන් ජාතික රූපවාහිනියට ගමට ඇවිල්ලා මේ වගේ වැඩ කටයුත්තක් සංවිධානය කරනවා කියන්නේ මොකද හිතෙන්නේ? එහෙම ගොඩක් එනවා අඩුවිනේ, ඉතින් සතුටි ගොඩක්. අන්න ඒ නිසායි බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු නොවන, අඩු වශයෙන් අවධානය යොමු වන තැන්වලට ගිහිල්ලා හබා ගොසින් ඔවුන් එක කතා බහ කරලා ඔවුන්ගේ සතුට වින්දනේ ලෝකෙට බෙද හදා දෙන්න රන්හිරු මංගල්‍යයේ මේ වතාවේදී යටාලදිස්ස මහවිද්‍යාලයේ. අපි මේ ආකාරයෙන් පිරිමි මැරතන් තරගයේ නිමා වූ සැනින් ඔබට තොරතුරු කියන්න සූදානම් වෙමින් ඉන්නවා. නැවත වතාවක් යනවා යාබදුව පිහිටා තිබෙන යටාලදිස්ස මහවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට මනෝජ් උදටියවල ඉන්නවා එතන. මනෝජ්. ඔව්, සූති දිනේෂ් මේනකා. මනෝජ්, කොහොමද යටාල තිස්ස ගම්මානේ අපේ හිතවතයන්ගේ දස්කම්? දුවලිවරයි. ඔව්, දුවලිවරයි. ඉක්මනටම දුවලිවරයි. තව මේ දශක 6-7ක් මේ පොළොවත් එක්ක හැප්පුණු, පොරබදපු, වැඩ කරපු අම්මලා රබන් ගහමින් නටන අපූර්වයක් දැක්කා. මං හිතන්නේ ඒක තරගවලට එහා ගිහිල්ලා තවදුරටත් කතා කරන්න ඕන දෙයක්. අපිට ඒකට ඉඩ තියෙනවා. අපි තාම ප්‍රධාන උත්සවයේ ඉන්නේ මේනක. ඔව්, අපි ඉදිරියේදී තව බොහෝ දේ බොහොම ආදරෙන් ඔබත් එක්ක කතා කරන්න සූදානමින් ඉන්නේ. මීළඟට තවත් බොහොම අපූරු විචිත්‍ර වාර්තා අංගයක් මේ මොහොතේ ඔබේ දෙනේ අභියසට ගෙන එන්නට අපි සූදානම්. අපි යොමු වන්නේ පූජා නර්තනයට, ආරාධනය සාලින්ද කලායතනයට. තන්දන තානා
අපි අද දවසේ ලොකු රස්නයක් තියෙනවානේ. මේ රස්නෙත් එක්ක මේ 10ත් එක්ක හැප්පෙන්න වෙනවා. සමහරවල් තාක්ෂණික කාරණා එක්කත් අපිට පොඩ්ඩක් හැප්පෙන්න වෙනවා. අපි හැප්පිලා බලමු. තව පුංචි වෙලාවක් තියෙනවා. මං හිතන්නේ මේ රස්නේ වැඩි කියලා කිව්වට ඇහැට සිසිලසයි. හරිත වර්ණ වටපිටාවක පිහිටි යටාල තිස්ස ක්‍රීඩාංගණය මැද්දේ අපි හිටියත් ඔළුව කෙලින් ඉද්ද ගැහුවා වගේ ඉර පෑවුවත් ඇස්වලට හරි සීතලක් දැනෙනවා, සිසිලක් දැනෙනවා. එවන් මනරම් වටපිටාවක තමයි අද දවසේ රන්හිරු මංගල්‍ය සූදානම් කරලා තියෙන්නේ. අනුග්‍රාහක භවතුන් ඔවුන්ගේ ශක්තිය මුදාහරිමින් අද දවසේ අවුරුදු සමරන්න ජාතික රූපවාහිනියත් එක්ක රංජිත් සෙඹලා පිටියේ පදනමත් එක්ක එකසු වන ජනතාවට ඔවුන්ට තෑගි භෝග වලින් අඩු නැතුව පුරවා දෙන්න, පුරවාලන්න සතුට බෙදා හදා දෙන්න සූදානමින් ඉන්නවා. එමනම් අපි අයිමත් මුල ඉඳලා යොමු වෙනවා පූජානර්ථනයට. මේ නැවතත් සාලින්ද කලායතනය.
සබේ සැමටම වේවා සිරිසුබ මංගලම්. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. අපි ස්තුතිවන්ත වෙනවා සාලින්ද රංගායතනයේ ආදරණීය දියණිවරුන්ට. තවත් සුශිෂී කඩියොත්කට අපි සූදානම්. ඔව්. අපි සූදානම්ම ඔබ සියලු දෙනා පිළිගැනීමෙන් පිළිගැනීමේ කතාවට යොමුවන්න. යටාලතිස්ස විද්‍යාලය ක්‍රීඩාංගණය මේ ඉස්කෝලේක පිටණියක්නේ. නමුත් ගමක සිරිය ගන්න ගැමි ගෙදරක් සමග බොහොම අලංකාරව මේ ක්‍රීඩා පිටිය සකස් කරලා තිනවා. තරග කරන්න අවුරුදු සිරි විඳින්න මේ ආපු හැමෝගෙම නෙතට උලෙලක් වන්නට සුන්දරත්වය ඒ හරහා මතු කරන්නට ඒ සඳහා මූලිකත්වය ගත්තේ නායකත්වය දුන්නේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමා. ඉතින් එතුමාට අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනා පිළිගන්න ගලිගමුව ප්‍රාදේශීය ලේකම් MMC සුසන්ත හේරත් මහතාට. සුබ දසන ප්‍රාර්ථනා කරන සියලු දෙනාට මේ අවස්ථාවට සහභාගී වෙන්න වෙල් ප්‍රසන්ස් කරන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සිංහ බලපිටිය මැතිතුමනි, ඒ වගේම එම මැතිතුමනි, ඒත් එක්කම ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපතිතුමන් සමන් ජයසිංහ මැතිතුමනි, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙනවා කෑගල්ලු මාධ්‍ය සභාපතිතුමන් රංජන ජයසිංහ මැතිතුමනි, ඒත් එක්කම රූපහිනී සංස්ථාවේ ගරු සභාපතිතුමන්, ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමන්, ඒත් එක්කම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කුතුමන්, ඒත් එක්කම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමන් සහ සම්භාවනීය ආර්තම්තන් සියලු දෙනාගේම අවසර. මම හිතන්නේ අපිට ඇත්තටම ඕනේ උනේ ගැමි අසිරිය විඳින්න පුළුවන් අවුරුදු සංදන කරන්න. ඒක තමයි අද දවසේ මේ නිර්මාණය වෙන්නේ රූපවාහිනී රන්හිරු මංගල්‍යයේ හැටියට. මේ අවස්ථාව සඳහා සහභාගී වුණ ගරු අමාත්‍යතුමන් බොහොම ආදරණීය ගෞරවයෙන් යුක්තව පිළිගන්න බනවා. ඒත් එක්කම ප්‍රාදේශ සභාවේ හිටපු ගරු සභාපතිතුමනි ඔබතුමන්ව බොහොම ආදරණීය ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේමම ගරු අමාත්‍යතුමන් සමග පැමිණි එම මැතිනිය ආදරණීය දියණිය සහ පුතා මේ හැමෝම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට. ඒත් එක්කම මේ අවස්ථාව සඳහා සහභාගී වෙන කෑගල්ල මාධ්‍ය සභාපතිතුමන් රංජන ජයසිංහ මැතිතුමනි, එමෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමනි සාමාන්‍ය අධිකාරීතුමනි, ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපතිතුමනි මේ සම්භාවනීය ආරතම්තුමන් සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්න බවනා. ඒ වගේම මේ අවස්ථාව සඳහා සහභාගී වෙලා ඉන්න ගම්වාසී ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය සහෝදර සහෝදරිය ආදරණීය දුවල පුතාලා සහ මේ කටයුතු සඳහා සැහැහෙන්න වෙහෙස මහන්සි වුණා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාම බොහොම ආදරෙන් ගෞරවණීයව මේ අවස්ථාවට පිළිගන්න ලබනවා. ඒත් එක්කම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු දෙනාගේම යහපත් සිතුම් ඉෂ්ට සිද්ධ වෙන සුභම සුභ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හැමතුම. MMC සුසන්ත හේරත් ගලගමුව ප්‍රාදේශීය ලේකම්තුමාට බොහොම ස්තුතියි පිළිගැනීමේ කතාව පවත්වමින් ඔබ සියලු දෙනා රන් හිරු මංගල්‍යයට පිළිගැනීම වෙනුවෙන්. මනෝජ් තවත් සුවිශේෂී අංගයකට යොමු වෙන්න අපි සූදානම්. ඔව්. දැන් අවුරුද්ද කිව්වහම අපේ සංස්කෘතිය අපිට අමතක කරන්න බෑනේ. අපේ සංස්කෘතිය අනිවාර්යෙන්ම අපේ සංස්කෘතිය වඩා එක්ුණ බොහෝ අංගයන් අපිට අලුත් අවුරුද්දත් එක්ක සිහිපත් කරනවා. මීළඟට බොහොම අපූරු නර්තනයක් මේ පරිශ්‍රයට කැඳවන්නට අපි සූදානම්. මේ සංස්කෘතික අංගයේ ඉදිරිපත් කරන්නේ සුරංග ඇතුගල කලායතනයේ ආදරණීය දියණිවරුන් පුතණුවන් පිරිස. අපි හොඳ අත්පුලසන ප්‍රසාදයක් ඔවුන්ට තිලකය කරමු.
දෙතිමුවන්න මෙහකත් රකිති මෙදෑරන්න දෙන්නේ මට නුවන්න අසන් දෙවියනි දේව සුභගන ආයුකෝ වේවා කලසෙත් මුදුන් වේවා කෝස ගුරු වේවා සක්‍ර මහපලු ආයුකෝවා කතමලු බැඳගෙන ආලේ ගමට වරින් ගාලේ අවුරුදු බවා කැවුම් කොකිස් මැද සාලේ තෙලේ බැඳෙන යස තාලේ ආන් බලන් හඬ පාරේ අවුරුදු බවා මේ අවුරුද්ද රදන සුබනක පෙට එකතු වෙයල්ලා මුළු රටටම කිරි උතුරා යන්න පතල්ලා මේ අවුරුද්ද රදන සුබනක පෙට එකතු
වැත් විශේෂයෙන්ම මනෝජ් අපි කියන්න ඕන අවුරුද්දත් එක අපේ පොන්චි දරුවන්ට විශේෂයෙන්ම අලුත් වෙන්න අලුත් විදියට හිතන්න ඔවුන්ගේ సౌందර්ය කුසලතාවයන් එලි දක්වන්න විශේෂ අවකාශයන් නිර්මාණය වෙනවා අපි මේ දැක්ක නර්තනයත් එවැනි අවස්ථාවක් ඔව් අපූර්ව නර්තනාංග රස විඳින්මින් තපොටකින් තරග පටන් ගන්නවා ඔය දරුවන්ට හොඳට සතුටු වෙන්න විනෝද වෙන්න තරග තියෙනවා අර කතාවට කියන්නේ අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියලානේ ඉතින් ඇති වෙන්න තරග කරලා විනෝද වෙන්න ඉඩ කඩ තියෙනවා අපි මිලකට ඔබට කතා කරන්න ආරාධනා කරනවා හිටපු පළාත් සභා මන්ත්‍රී සමන් ජයසිංහ මහතාට මේ ප්‍රදේශයට රන්හිරු මංගල්‍යයේ පැමිණි වෙලාවේ පුරවරයේ ජනතාවට කතා කරන්න අපි එතුමට ආරාධනා කරනවා එතුමා හිටපු පළාත් සභා මන්ත්‍රී සමන් ජයසිංහ මහතා සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ වගේම සුබ උදෑසනක් වේවා මේ මොහොත ඉතාම වර්ණවත් විදිහට සංවිධානය කරන්න විශේෂයෙන් පුරෝගාමී හැඩයට කටයුතු කරපු මේ මොහොත නියෝජනය කරන වැවිලි ව්‍යවසාය කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවර ඒ වගේම මුදල් රාජ්‍ය අමාත්‍ය අපේ හිතවත් රංජිත් සීමලා පිටිය මැතිතුමනි සමන් ජයසිංහ මහත්තයෝ සයිකල් රේස් එකේ ඉවර වෙලා ඉනවලු අපි අවසානයේට යන්න සූදානම් ඒ අතරින් මොහොතක් කරගන්නවා දිනේෂ් අපි සම්බන්ධතාවයේ දිනේෂ් ලබා දෙනවා සයිකල් රේස් එකේ ඉවර වෙන්න ළඟ නිසා හොඳයි බොහොම ස්තුතියි හිටපු පළසභා මන්ත්‍රීයි කතා බහ හතරතුරේදී අපි එනවා කෙලින්ම පිරිමි ගමහරහා දීව තරඟ ඉසවේ ජයග්‍රහකයා කවුද කියලා බලන්න තිවුණු තරඟයක් තිබුණු බව තමයි අපිට දැනගන්න හම්බුනේ මොකද කිලෝමීටර් 20ක් 30සේ මාර්ගය විතාමත්ම හොඳින් තමන් පරිහරණය කරමින් තමට මේ හුරු පුරුදු මාර්ගයේ gedara midula වගේ තමන්ගේ දෛනික ජීවිතයේ නිතර එහෙම යන තැන එහිඳ මේ මාර්ගයේ දුගුණොයි කියලා කියන එක උන්ට ජීවන පුරුද්දක් ජීවිත අත්දැකීමක් එහිඳ ඒ ජීවන අත්දැකීම තමයි මෙන්න ජයග්‍රහණය සදා කරුව පැමිණ තරගාංක 33 සුරේන් රත්නායක අද මේ බක්මා උලිලි මැරතන් තරගයේ ජයග්‍රහකයා වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්කම හම්බෙනවා තරගාංක 33 යටතේ ඔහු තරගය නියෝජනය කළේ රන්හිරු මංගල්‍යයේ අද සමාරම්භක තරගය සැවුව ගමහරා දිවීම මෙන්න මං කිව්වා මේ රන්හිරු මංගල්‍යයේ නිහඬ තානාපතිවරු හැටියට මේ පණිවිඩය රටපුරා ගම්පුරා මාර්ගය පුරා අරගෙන යන්නේ වුන් කියලා. ඒ අතරින් ජයග්‍රහී නිහඬ තානාපතිවරයා ඉන්නවා. නිහඬ බව බිඳිමු අපි ඔහුත් එක්ක කතා බහ කරමු. සුරෙන් මොකද හිතන්නේ මේ ජයග්‍රහණය පිළිබඳව? ඇත්තටම ගොඩක් සන්තෝසයි. ඒ අතරතුරේදී අප දකිනවා තරගයේ දිමා කිරීම සඳහා දෙවන ස්ථානයේ හිමිකම් කිනුට ගියා ඔබ පැහැදිලි පරතරයක් තියගෙන ඇවිල්ලා තිබුණා. කොහොමද මේ පරතරය හදාගත්තේ? කොහොමද සැලසුම් කළේ? මං ආරම්භයේ සිටම හොඳ තරගයක් තරඟ ඉවර දැන් කොහෙද ගම්පලාත? කොටියගමුරේ. මේ අහල පහල හවිසවැලපාරේ කොටියගමුරේ. කොටියගමුරේ සුරංග කියලා කවියෙක් ඉන්නවා නිරන්තරයෙන් ජාතික රූපවාහිනියත් එක්ක අත්වැල් වෙනකන් අදත් මේ පැත්තේ ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අංග 28 PP සෝමරත්නේ අතරතුරේදී තරගය නිමා කරනවා. දැන් ඔබ ටිකක් අධ්‍යක්ෂින් සහිත වැඩිහිටි තරගකරුවෙක්. ලාබාල තරගකරුවෝත් හිටියා. මොකද හිතන්නේ තරගය ආරම්භ කරද්දී? ඇතනම තරඟයකට ආරම්භ වෙද්දී පොඩි දිගැස්මක් එන ඇති වෙනවා නමුත් හොඳ විශ්වාසයක් තිබුණා තරඟේ ජයග්‍රහණය කරනවා කියලා මම බලාපොරොත්තු වෙනවා රංජිත් සිඹලා පිටිය අමාත්‍යතුමා ප්‍රධාන බොහෝ පිරිසක් එකට එක්ක වෙලා මේ කටයුතු සංවිධානය කරන්නේ ගමට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනද නගරයේ දකින බොහෝ දේවල් අද ගමට අරගෙන ඇවිල්ලා තිබෙනවා ජාතික රූප වහිනේ මුළු රටට මේ ගැන කියනවා මේ අත්දැකීම ගැන මොකද හිතන්නේ ඇතනම ගොඩක් සන්තෝෂයි මේ වගේ අපේ ගමටත් මේ විදිහට ජාතික රූප වහිනෙන් ඇවිල්ලා සිරු සූර්ය මංගල්‍යයක් කරගෙන සම්බන්ධව හොඳයි බොහොම ස්තුතියි අපි උණුසුම් සුපැතුන් ගමට අරගෙන ආව විතරක් නෙමෙයි ගමේ පරුවලට ගමේ ජවයේ තිබුණු ගමේ ජයග්‍රහකීන්ට මේ අවස්ථාව සම්පාදනය කළ දෙන තීරණය කළා ඒ අනුව තමයි පී සෝමරත්න අද මේ තරගයේ දෙවන්න බවට පත් වෙන්නේ සෝමරත්න කොහෙද ගිවල් රමුක්කන පාරපේ ඒ කියන්නේ මේ ළඟ දැන් මොකද හිතන්නේ අපි වෙනදා ගොඩක් කලකට රූපවාහිනියෙන් ටෙලිවිෂන් තිරයෙන් දකින්නේ ලංකාව පුරා විසිරුණු ප්‍රධාන පෙළේ වෘත්තිමය මට්ටමේ තරඟ කරන අවස්ථාවක් ලබා දෙනවා. හැබැයි මේ කටයුත්තේදී ගමට අවස්ථාව ලබා දීලා ගමේ තරුණයොන්ට ගමේ කොල්ලොන්ට අවස්ථාව ලබා දීලා දෙනවා. මොකද හිතන්නේ ඒ ගැන? ගොඩක් සතුටුයි. ඒ වගේම මේ වගේ තරඟයක් තිබීම ගැන ජාති රූපවාහිනියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
හොඳ අපේ උණුසුම් සුපතුන් ඔබට අපිත් එක්ක කතා බහ කළා රන් හිරු මංගල්‍ය සමාරම්භයේ සනතුහන් කරමින් ක්‍රියාත්මක වුණු ගමහරා දේව තරඟයේ ඒ දෙවන්න පීපී සොමරත්න සුරෙන් රත්නායක තමයි මේ තරඟයේ ජයග්‍රහණය කළේ හරි මනෝජ් බොහොම ස්තුතියි විශේෂයෙන්ම අපේ හිටපු පළස්සබා මන්ත්‍රීතුමාන්ට තමන්ගේ කතාව අතරතුරේදී අපිට බොහොම නිහතමානීව මේ සඳහා ඉඩකඩ ලබා දීම පිළිබඳව ඒ නිසා එතුමාගේ වචන ටික අහන්න කැමැත්තෙන් අපි ඉන්නවා එනවා නැවත වතාවක් ක්‍රීඩාංගණයට බොහොමත්ම ස්තුතියි නැවතත් මං හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මේ උත්සවයේ රන්හිරු මංගල්‍ය ගලිගමු ආසනේ මේ අටාලතිස්ස ක්‍රීඩාංගණයට ගෙනෙන්නට සම්පූර්ණ දායකත්වය දුන්න ඒ සඳහා වෙහෙසුණු මහන්සිුණු තමුන්ගේ ශක්තිය පාවිච්චි කරපු මේ අවස්ථාව නියෝජනය කරන වැවිලි ව්‍යවසාය කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවර ඒ වගේම රාජ්‍ය මුදල් අමාත්‍යවර රංජිත් සීමලාපිටිය ගරු ඇමැතිතුමනි ඔබයි අපේ අභිමානය එතුමාගේ මැතිනිය හුඟක් අඩුවෙන් මේ උත්සවවලට සහභාගි වෙන්නේ අද අපිට ආඩම්බරයි එතුමියත් මේ උත්සවේ වර්ණවත් කරන්න සහභාගි වෙලා ඉන්නවා මම ඔබතුමියගෙන් අවසරය පතනවා ඒ වගේම මේ මොහොත සඳහා නියෝජනය කරනවා ගලිගම ප්‍රාසභාවේ මේ කොට්ටාස සිට මන්ත්‍රීතුමිය අපේ ප්‍රදීපා කුලසිංහ මන්ත්‍රීතුමිය මන්ත්‍රීතුමියනි ඒ වගේම අපේ මහදිසාපතිතුමා මේ කටයුත්ත වෙනුවෙන් උදේ හිමිදිරියේ ඉඳලම සහභාගි වෙලා ඉන්නවා ඔබතුමාගෙන් අවසරය පතනවා ඒ වගේම මේ සඳහා නොමද මහන්සියක් ගත්ත අද අපිට මෙතන අලුත් විචිත්‍රයක් නිර්මාණය කරලා දුන්න අපේ ප්‍රාදේශීය මහලේකම්තුමා සුසන්ත හේරත් මැතිතුමනි මම ඔබතුමාගෙත් අවසරය පතනවා ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා අපේ හිතවත් නාරගල මැතිතුමනි ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ හිතවත් සභාපතිතුමනි ඒ වගේම අපේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමනි ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමනි ඒ වගේම ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම්තුමියනි ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධිකන් ලේකම්තුමල්ලා ඒ වගේම රූපවාහිනියේ විවිධ තොරතුරු ජනතාවට අරන් යන අපේ හිතවත් නිවේදක මහත්වරුන් ප්‍රමුඛ හිතවත් සියලු දෙනාගෙන් ඒ වගේම මේ උත්සවය වර්ණවත් කරන ක්‍රීඩකින් ක්‍රීඩිකාවන් ඇතුළුව මේ ගම්මානේ අපේ යට්ටෝගොඩ ගම්මානේ ආදරණීය නෝනාවරු මහත්වරු හිතවත් මෑණිවරු පියවරු සහෝදර සහෝදරිය දූ දරුවන් හැම දෙනාගේම අවසරයි අත්‍තරම හරි සතුටක් දැනෙන වෙලාවක් ගලිගමුවට බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා ජාතික රූපවාහිනියත් එක්ක ජාතයට එක්ක අහුවෙන්න ජාත්‍යන්තරයට එකතු වෙන්න ඒ අවස්ථාව ලබා ගැනීම පිළිබඳව ගරු ඇමතිතුමාට ප්‍රාදේශීය මහලේකම්තුමාට අපි ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා නොමද වෙහෙසක් මහන්සියක් ගත්තා මේ අස්වැසිල්ල ලබන්නට මේ සතුට භුක්ති විඳින්නට මම ගෞරවෙන් ආරාධනා කරනවා මේ හඬ ඇහෙන මේ ආරංචිය ලැබුණු හැම කෙනාමටම ඇවිල්ලා මේ සඳහා සහභාගි වෙලා ඒ සතුට අපේ හෙළ සිරිත්විරිත් ඒ වගේම හෙළ සිරිතේ ක්‍රීඩා ඒ වගේම සිංහල සංස්කෘතික අංග ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ දායකත්වය දරන්නට කියලා මට අමතක වුණා අපේ ගරු ඇමතිතුමාගේ දියණියත් ඒ වගේම බෑණු නුවණුත් මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්න මම ඒ දෙපළත් බොහොම ලෙන්ගතු ආමන්ත්‍රණය කරමින් ඔබ සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ගරු ඇමතිතුමනි ඔබයි අපේ අභිමානය සමන් ජයසිංහ සමන් ජයසිංහ මහත්මයා හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ් ඔව් ජීවිතය එලි කරගන්න කැමතිද ඔව් කොහොමත් කැමති අද එහෙම අහන්න විශේෂ හේතුවක් තියෙනවද ඔව් අනිවාර්යයෙන්ම දැන් රූපවාහිනී රන්හිරු මංගල්‍යයේ මේ විදියට යටාලතිස්ස ප්‍රදේශයට අරගෙන ඇවිල්ලා තියෙනකොට අපේ බොහෝ දෙනෙක් ජීවිතය එලි කරගන්න හැකියාව තියෙනවා ඒ නිකන් නෙමෙයි හිස අතින් නෙමෙයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයත් එක්ක ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය දශක හතරක වැඩි කාලයක් අපිව වාසනාවන්තයින් බවට පත් කළා වගේම අපේ ජීවිත වාසනාවන් ජීවිත බවට පත් කළා වගේම අද දවසේ රූපවාහිනී රන්හිරු මංගල්‍යයට සහභාගී වෙන ඔබට තෑගි භෝග ලබා දෙමින් විශේෂයෙන්ම ඔබව සතුටින් පුරවාලන්නට සූදානම් වෙනවා සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා අනුර ජයරත්න සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු සම්භාවනීය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් සියලු දෙනාම අද ඔබට සතුට බෙදන්න මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මේ වටිනා මොහොත ඔබට ජීවිතයට එළියක් රැගෙන එන මොහොතක් බවට පත් කරන්න සූදානම් ඉන්නවා. ඒ නිසා ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයියත් එක්ක එකතු වෙලා අද දවසේ ඔබේ ජීවිතයට එළිය සොයාගෙන රන්හිරු මංගල්‍ය හරහා යන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි. ඒ ආරාධනාව බොහොම ආදරෙන් අපි ඔබට එකතු කරන ගම මම තවත් සුවිශේෂී කලා
අංගයකට මේ පරිශ්‍රයේ ඉඩවෙන් කරන්න අපි සූදානම්. අපි ආරාධනා කරනවා ඔවුන්ට මීළඟ නර්තනාංගය සඳහා ඒ ගලිගමුව සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපත් කරන නර්තනාංගය. මනෝජ් මේ දැන් අවුරුද්ද කිව්වහම සංස්කෘතික අංගවල තියෙන වටිනාකම කොතනම්ද කියලා අපි කතා කරානේ නේද? ඔව්. ඒ නිසාම දැන් මට හිතුණා ගලිගමුව සංස්කෘතික මධ්‍යස්ථානයට යන්න කලින් අපේ ශස්ත්‍රීය කලායතනයේ දරුදැරියන් සූදානමින් ඉන්නවා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. හොඳයි. ආරාධනය ගලිගමුවේ ශස්ත්‍රීය කලායතනය.
රූපහානි රන්හිරු මංගල්‍යයේ ඒ විදිහට විචිත්‍රවත් කරේ ශ්‍රස්ත්‍රී කලා ඇතනේ ආදරණීය දූ දරුවන්. මං හිතන්නේ මනෝජ් දැන් මේ වෙනකොට විශාල පිරිසක් රන්හිරු මංගල්‍යයට ආදරය අරන් ඇවිත්ින්නේ. වැටෙන්න එහා ඉන්නේ. ඔව් තව ටිකකින් වැටෙන් අපිට මෙහා පැත්තට ගන්න පුළුවන්. ආරයිට්. අද දවසේ වැටෙන්න එහාත් මෙහාත් මේ පුරවරය පුරාත් සතුට විනෝදය තෑගේ බෙදා දෙන්න රන්හිරු මංගල්‍යත් එක්ක අපි කටයුතු කරනවා. අලුත් අවුරුදු උදා වෙලා මුළු රටටම සතුට බෝ වෙලා බෝවුණු සතුට තැනින් තැන එකතුව සමරද්දී ජාතික රූපවාහිනිය රූපවාහිනී රන්හිරු මංගල්‍යත් එක්ක මුළු රටටම මේ අවුරුද්ද බෙදෙනවා. ඊයේ දවසේ අපි සූදානම් වුණානේ අවුරුද්ද සමරන්න අවුරුද්ද සැමරුවා අපි අවුරුද්ද උත්සවයත් එක්ක. ඔව් ජයටම සැමරුවා. අදත් එවැනි සැමරුමකට සූදානම් වෙනවා. අපි දැන් අර මම කලින් ඉවරුණායි කියපු සයිකල් රේස් එක බාබද සවාරි දැන් පටන් ගන්න යන්නේ. ඔයා බොහොම උනන්දුවෙන් හිටියේ කියලා මම දන්නවා. හොඳයි අපි දිනේෂ් උපේන්ද්‍රට යොමු වෙනවා. දිනේෂ් සූදානම් නේද බාබද සවාරි පටන් ගන්න? හොඳයි අපි සූදානම් වෙනවා. කාර්ය බහුල මාර්ගයක් මැද අපි ඉන්නේ. ඒ නිසා සියල්ල නිසියාකාරයෙන් සකසාගෙන ඔබ දන්නවා ලංකාවේ පාපැදි තරග සංවිධානය වෙනකොට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අති විශාල කාර්යභාරයක් කරනවා. ඕන් නැත්තම් ලංකාවේ පාපැදි තරග කරන්න බෑ. මම හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ කොහෙත් එහෙමයි. ඒ හින්දා ලංකාවේ ක්‍රීඩාවට මේ පොලිස් දෙපාර්තමේන්තුව ලබා දෙන සහයෝගය අපි විශේෂයෙන් ගෞරවයෙන් මතක් කරනවා. දැන් එහෙමනම් සූදානම් වෙන්න ඉන්නවා ගරු වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ඒත් එක්කම මුදල් රාජ්‍ය අමාත්‍ය රන්දි සිඹලා පිට අමාත්‍යතුමන් ප්‍රධාන සම්භාවනීය අමුතන් සියලු දෙනා මේ මාර්ගයේ අභියසයට පැමිණ අද දවසේදී පාපජි තරගයේ තරගකරුවන්ට තමන්ගේ ආරම්භක විධානය ආරම්භක සංඥාව සුබ මුහූර්තයෙන් සුබ ආශිර්වාදයේ පෙරදරි කරගෙන යොමුට ලබා දෙන්න මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙනවා නැවත වතාවක් කැගල දිස්ත්‍රික්ක ලේකම් අංජන ජයසිංහ මහත්මයා ඒත් එක්ක මේ කටයුත්තේදී විශාල කාර්යභාරයක් කරපු ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් සුසන්ත හේරත් මහතා හිඩු පළාත් සභා මන්ත්‍රී සමන් ජයසිංහ මහතා විශේෂයෙන්ම මේ කටයුත්තේදී අපිට ජීවිතයේ මෙලිය කරන සංවර්ධන රොතරැය එහි ගෞරව සභාපති අජිත ගුණරත්න නාරගල මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සූදානමින් ඉන්නවා ආරම්භක විධානය ලබා දෙන්න. අපි ඊයේ දවසේදීත් දැක්කා සිරිලක පිරි අවුරුදු සිරි ජාතික අවුරුදු උදාහරණයට සැහැර තරංකරුවන් සංඛ්‍යාව තමන්ගේ දායකත්වය ලබා දුන්නා වගේම අද මේ රන්හිරු මංගල්‍යයේ සමාරම්භක තරගයේ නැත්නම් මේ පාපැදි තරගයටත් ලංකාවේ විවිධ දේශින් සහභාගී වන ලංකාවේ ප්‍රධාන පෙළේ තරංකරුවන් රැසක් සම්බන්ධ වී සිටින ආකාරය අපි බලමු. හොඳ සටනක් තියේ අද විශේෂයෙන්ම ඊවගේ නෙමෙයි ඊයේ තැන්නට ගොඩක් වෙලාවට තරගයේ යොමු වී තිබුණා. හැබැයි අද කන්ද තැන්න වංගු පල්ලම් නැම්ම හා මේ සියල්ලත් එක්ක ගමට න්‍යාවේ ගමේ විදිහට ලස්සන කෙත්‍යායවල් මැද්දෙන් ලස්සන කඳු ගැටිති මැද්දෙන් මේ සියල්ල තරණය කරමින් තමයි අද දවසේ තරගයේ ක්‍රියාත්මක වන්නට නිමිතව තින්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා හරියටම කිව්වොත් එහෙම යටකොඩ මේ යටකොඩ කියලා කියන්නේ අපි මේ ඉන්න තැන යටකොඩින් පටන් ගන්නවා. පටන් අරගෙන තරගයේ ඉන්න මේ යනවා වරකපොලට. වරකපොලින් ඊට පස්සේ අඟුරුවැල්ල මාර්ගයට හැරිලා අඟුරුවැල්ලට යනවා. ඊට පස්සේ එහෙම යනවා කරවනැල්ලට. කරවනැල්ලට ගියාට පස්සේ ආය අංශකම් 180 හරවල ගන්නවා මේ පැත්තට 360ක් කරකවල ආපු දිහාවෙන්ම අර ලින්ක් අටින් වැටිච්ච කෙනා ලින්ක් අටින් ගොඩ එන්න කියලා සිංහලේ කීමනක් තියෙනවනේ. අන්න ඒ වගේ තරග ආරම්භ කරපු ස්ථානයෙම තරගේ නිමා කිරීම සඳහා සියල්ල සූදානම් කරමින් පවතිනවා. හොඳයි මෙන්න මේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ තරංකරුවන් රැසක් අද දවසේදී මේ තරගය සඳහා සම්බන්ධ වෙන බලාපොරොත්තු ඉන්නවා. ඒ අතරතුරදී මම තෝරගත්තා තරංකරුවේ මෙන්න බලන්න පපුවේ තියෙන පාපෙදී හදවතේ පාපෙදී තියෙන්නේ. මට කියන්න වයස කීයද කියලා? වයස කීයද? 61කට ලබලා තියෙන්නේ. 60 කියන්නේ දැන් නැට වෙන වයස කියනෝනේ. ඒ හින්දා ඇතින් මම බෙහෙවින් ස්තුතියන්ත වෙනවා මේ ජාතික රූපවාහිනියට. මේ වගේ ජාතියේ නාලිකාව හැටියට සඳහන් කරන්න පුළුවන් මේ වගේ ක්‍රීඩකින් දිරිගන්වලා රටට සේවයක් වෙන විදිහේ වැඩ කටයුතුක් කරගෙන ක්‍රීඩාව කියන්නේ ඇත්තෙන්ම මේ මිනිසයාගේ ජීවය තවත් ජීවත් කරවන ජීවයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. බෙහෙවින් ස්තුතියන්ත වෙනවා මේ ජාතික රූපවාහිනියට. හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. බාන 60 කියන්නේ නැට වෙන වයස කියලා කිව්වා. එතකොට කොහොම තියෙනවද මේ තරුණියට නටවල ගන්න ලෑස්තියක ඉන්නවා. ලොකු අභියෝගයක් තියෙනවා මේ තරුණ තරග සෙසු තීරණ තරංකරුවන්ට. ලංකාවේ ප්‍රධාන පෙළේ තරංකරුව රසක් අද මේ තරගය නියෝජනය කරන්න සූදානම් ඉන්නවා. ගොරමාතිතුමනි හරි සතුටුයි. පරම්පරා කීපයක අය අද මේ තරගය සඳහා සම්බන්ධ වෙනවා. ජාතික රූපවාහිනී ගරු සභාපති ප්‍රසාද් සමරසිංහ මැතිතුමනි අපිට කියනවා. අපි එහෙමනම් සියල්ල හරි සුබ නැකත ලෑස්ති අලුත් අවුරුද්දේ පාපැදි තරග ආරම්භ කිරීමේ සුබ නැකත අපි කෑගල්ලේ සිට අපි එහෙම නැකතක් හදාගමු. සුබ මුහූර්තයේ වැඩේට අවතීර්ණ වෙමු. හැම දිනාටම
දියමුදුන්ගේ ආරක්ෂාවයි මාර්ගයේ පරිස්සමට තරඟේ නියැලෙන්න ආධාරකරුවන්ට කියනවා ආරක්ෂිත හෙල්මට පැලඳගෙන මාර්ග නීතිවලට අනුකූලව තරඟේ නියැලෙන්න කියලා මොකද ශ්‍රී ලංකා පොලිසියේ පිළිබඳව නිරන්තරයෙන් ඔබට මතක් කිරීමක් කළා. හරි එහෙමනම් අපි ලෑස්ති තරඟය ආරම්භ කරන්න. කිලෝමීටර 72ක දුර ප්‍රමාණයකින් සමන්විතව තරඟකරුවන් රැසක් සම්බන්ධ වන තරඟය මෙන්න එහෙමනම් අපි ආරම්භ කරමුද? හොඳයි. රන්දිසිවල අපිට ගරු අමාත්‍යතුමන්ගේ ආරම්භක විධානය දැන් ලැබෙන්නට නියමිතයි. නියමිත කාලගණනයත් එක්ක තමයි ආරම්භක විධානය ලැබෙන්නේ. ශ්‍රී ලංකා පාපති සම්මේලනය මේ සියල්ල අධීක්ෂණය කරනවා, ඔවුන් නිරීක්ෂණය කරනවා, ඔවුන් මාර්ග උපදේශය සම්පාදනය කරනවා. එහෙමනම් අපි ආරම්භ කරමු රොන් හිරු මංගල්ලේ පාපති සවාරිය දැන් විවෘත තරගය සවක් වශයෙන් ආරම්භ වෙනවා. ගරු අමාත්‍යතුමන්ගේ නිල ආරම්භක සංඥාවත් සමගින් හොඳයි මෙන්න එහෙමනම් ලංකාවේ ප්‍රධාන පෙළේ තරඟකරුවන් රැසක් ගමේ තරඟකරුවන් මේ සියල්ල අතරතුරේදී ස්ටෑන්ඩඩ් අංශයේ තරඟයක් හැදිරෙ තමයි මේ තරඟයේ ක්‍රියාත්මක වන්නේ. ඒක පොකුරට දැන් ඔවුන් මෙතනින් තරඟය ආරම්භ කළා. ඊට පස්සේ කෙලිම් යන්නේ නුවර පාර ඔසේ වරකපොලට, ඊට පස්සේ අඟුරුවැල්ල මාර්ගයට හැරෙනවා වරකපොලින්, ඒක බැනවා අඟුරුවැල්ල මාර්ගය ඔසේ අඟුරුවැල්ලට, එතනින් යනවා කරවනැල්ලට, කරවනැල්ලෙන් හැරෙනවා අපහු මේ දිහාට හැරලා මේ ආරම්භ කළ ස්ථානයේම අපි තරගය නිමා කරන්න සූදානම් වෙමින් ඉන්නවා. ඕන් ඔහොමයි. එතකොට අපි ආරාධනය කරනවා මේ කිලෝමීටර 72ක දුර ප්‍රමාණයකින් සමන්විත මාර්ගයේ දෙපැත්තේ ඉන්න ආදරණීය ප්‍රිය හිතවතුනි, එන්න තාමත් අවුරුදු සිරිය විඳින්න ඉන්නවා. අද නිවාඩු දවසක් බවට පත් වෙලා තිබෙනවා. නිවාඩුවේ නිස්කාසී අද දවසේ වින්දිනේ කරන්න අපි ඔබට ආරාධනය කරන්න කැමතියි. මෙහෙමනම් මේ රන් හිරු මංගල්ලේ පාපති තරගයයි ආරම්භ වුණේ. අපි බලමු ජයග්‍රහකෙන් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. මනෝජ්, ඔතන වැඩ කොටක් බව මම දන්නවා. ඒක තමයි. ඉතින් කොහොමද ওই පැත්තට නැවිදින් නේද? අපි එමු. ওই පැත්තට ආයෙමු. තරගය ඉවර වෙනකොට කිලෝමීටර 74ක් කියලා කියන්නේ පෑ දෙකකට වැඩි වෙලාවක් යනවනේ තරගය ඉවර වෙන්න දිනේෂ් නේද? එතකොට අපි ওই පැත්තට ආයි සම්බන්ධ වෙනවා. අපි නැටුම්, ගැයුම්, වැයුම් මැද අද සතුට බෙදෙන දවස. අනිවාර්යයෙන්ම ඒ සතුට වැඩි කරන්න ඕන. අපි දැන් සූදානම් වෙන්නේ මේ සංස්කෘතික අංගය ඔබට ඉදිරිපත් කරන්නේ මාවනැල් අලුත් නුවර පතිනි දේවාල කලායතනයේ ආදරණීය නැටුවන් පිරිස. පිටිය සූදානම් නැට්ටුවන්ට නර්තනයට, ඒ අතරේ පිටිය සූදානම් තරඟ කරන හැමෝටම අද දවසේ මේ වටින වටපිටාවක ගරු රංජිත් සිඹලා පිටිය ඇමතිතුමාගේ දැඩි ඕනෑකම නිසා පුරවරේ ජනතාවට අවුරුද්දේ සතුට බෙදා හදා දෙන දිනය දැන් පාපති තරගය ආරම්භ කරලා සම්භාවනීය අමුත්තන් නැවතත් මේ ස්ථානයට පැමිණෙන වෙලාව අද දවසේ අවුරුද්දේ සුබ රසය මංචි, ඒ වගේම ජවය ශක්තිය බෙදෙන නෙස්ටමෝල්, ඒ වගේම ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය, මේ හැමෝම එක්කාසුව ඔබට අලුත් අවුරුද්දේ සිරි අසිරි විඳින්න රන්හිරු මංගල්‍ය හරහා අවස්ථාව ලබා දෙන්න සූදානම්. එමනම් නර්තනාංගයට අපි යොමු වෙමු. දම් කපාලා ඇඹුල් තනාලා නාඩ යන සැටි බලයි කළු සේලේ ඇඳලා නිරිය තියාලා මිදුලේ සක්මන් කරයි කළු ඔලින්ද තිබෙන්නේ කොයි
koi koi dese dahasak dina man tana na de de atna palai kandu tumke man se kunu kee pilude olinda kelina sati palai kalu tana tam dan tana dan tam dan tana kanta nemunu kos ante ek gediyai palagatte ek kanta lunu nante lunata giya tav nette lunu karya gam nante gam kotanada paduke ketuvantata nam nodenemiyeluva duwannangala hami denavadaluwa cheradiuvantata nam nodenemiyeluva natanatannangala hami denavadaluwa malaben magulata yanena imbul vimana mal palanda saruwata bandina meena rashiyen mesheta iru devi vadina nakata subai sarasenne aurudu sobana bello pancha peta suratata ganne kollo kello gammedatama enne onchili varam yasata enne gammedata suba rabar sural handa dasat vihida neum suwanda me rata wata patura gamin gamata nanaguna kiri utura dolos masa geva පුරුණාර්ථණය අද රන්හිරු මංගල්‍ය වෙනුවෙන් ඉදිරිපත් කරේ මවණැල්ල කලායතනයේ ආදරණීය දූ දරුවන් අපි හොඳ අත්පොළ සන්නාදයක් ඔවුන්ට දෙන්න කරමු හොඳයි එමනම් අපි අද දවසේ අවුරුදු උත්සවයේදී ජීවිතය මෙලිය කරන සංවර්ධන ලොතරැය පිළිබඳව වැඩිපුර ඔබට කතා කරනවා ඔබට අද මේ අවුරුදු උත්සවේ පුරා රන්හිරු මංගල්‍ය පුරා සතුට විනෝදය අවුරුද්දේ ආශිර්ය බෙදා හදා දෙන්න සංවර්ධන උතරයි මණ්ඩලයේ විශාල දායකත්වයක් ලබා දෙනවා විශේෂයෙන්ම මෑත කාලයේ සංවර්ධන උතරයි මණ්ඩලය ඉතිහාසයේ තුල වැඩිම ලාභයක් වාර්තාගත ලාභයක් ලැබමින් ජයග්‍රාහකින් වෙත වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණයක් ලබා දීලා පාරිභෝගිකයින්ට රුපියල් බිලියන 13.4ක මුදල් ප්‍රමාණයක් ලබා දීලා ජනාධිපති අරමුදලට රුපියල් බිලියන 3.6ක් ලබා දීලා රජයට රුපියල්
බිලියන 5.1ක මූල්‍ය දායකත්වයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. ඒ පාරිභෝගික ඔබත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කැපවීමත් ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වර්තමාන නායකත්වයේ මඟ පෙන්වීමත් නිසා. එනිසා අපි ඔබට කතා කරන්න මේ වෙලාවේ තා කැමැත්තෙන් ආරාධනා කරනවා ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් නියමුවානන්ට අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්ට ගලිගමුවේ මේ රන්හිරු මංගල්‍යය පැවැත්වෙද්දී ඔබට කතා කරන්න. සුබ උදෑසනක්. වැවිලි වී ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ඒ වගේම මුදල් රාජ අමාත්‍ය, ගරු ආචාර්ය රංජිත් සේඹලා බෙල්ටපිටිය මැතිතුමනි, ඒ වගේම අචල සියඹලා බෙල්ටපිටිය මැතිනියනි, ඒවගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිතුමනි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමනි, ඒවගේම මේ අවස්ථාව නියෝජනය කරන කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ ආදරණීය දෙමව්පියන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අපි ඉතාම සතුටු වෙනවා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හැටියට අද දවසේ ස්වභාව සෞන්දර්යෙන් අනූන, එවැගේම ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කෑගල්ල දිස්ත්‍රික්කයට ඇවිල්ලා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එවැගේම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සහ මේ ප්‍රදේශයේ සියලු දෙනා ඒකරාශී කරගෙන මේ පවත්වන සංස්කෘතික මංගල්‍යයට, රන්හිරු මංගල්‍යයට සහභාගි වෙලා ඒ සඳහා අපේ ශක්තිය එකතු කරන්න ලැබීම සම්බන්ධව මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම අපි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හැටියට ගරු අමාත්‍යතුමනි, මේ රටේ මහ ජනතාවගේ නිරෝගී භාවය වෙනුවෙන්, හදවත් රෝගීන් වෙනුවෙන්, සංකීර්ණ සැත්කම් වෙනුවෙන් අපි මහා දායකත්වයක් ලබා දෙන ආයතනයක් හැටියට, ඒ වගේම රටේ උසස් අධ්‍යාපනය ලබන, මහපොළ ශිෂ්‍යාධාර ලබන රටේ අනාගත පරපුරට ශක්තිය ලබා දෙන ආයතනයක් හැටියට අපි තාම සතුටු වෙනවා. ඒ වගේම අපි මේ මහජන සත්කාර සමග අපි එකතු වෙන්නේ අපි මේ රටේ මෙවැනි සංස්කෘතික මංගල්‍ය, ඒ වගේම මෙවැනි සංස්කෘතික කර්තව්‍යයන් සඳහා අපේ දායකත්වය ලබා දෙන්නේ ඉමහත් සතුටින් අපි ඒ සමාජ මෙහෙවරට අපේ දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිතුමන් මට කිව්වා එතුමාගේ සුභාශිංසනයත් ඉදිරිපත් කරන්න කියලා, කල් වේලා යන නිසා ඒ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සුභාශිංසනයත් එකතු කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හැමදාමත් ඔබත් එක්ක ඉන්නවා. ඔබට ජයග්‍රහණ ලබා දෙනවා වගේම මහා මහජන සත්කාරයන් සඳහා අපි දායකත්වය ලබා දෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම අපි අද දවස ඉතාම තරඟකාරීව යෙදෙන අද දවසේ ඔබට ඉතාම වටිනා දවසක්, ලස්සන දවසක් වෙන්න මේ ගලිගමුවේ යට්ටෝගොඩ යටාලතිස්ස ක්‍රීඩාංගණයේ ඉඳගෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හැටියට ඔබට අපේ සුභාශිංසනය පිරිනමනු ලබනවා. අජිත් ගුණරත්න නාරගල සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන්ට ස්තුති අනුග්‍රහක සවිය ලබා දෙමින් රන්හිරු මංගල්‍යයට අද දවස පුරාම ශක්තිය සපයනවා. අපි එමනම් සූදානම් මේ සංකල්පය සමග මේ ප්‍රදේශයට රන්හිරු මංගල්‍යයක් රැගෙන එන්න කටයුතු කළ එතුමන්ට ආරාධනා කරන්න. විශේෂයෙන්ම හත්කෝරලේ සියඹලාපිටියේ රටේ රාළ, එමනම් සියඹලාපිටියේ රාළ නමින් හැඳින්වුණු සියඹලාපිටිය ඇමතිතුමාගේ මුත්තා ඉංග්‍රීසීන් පන්නා දමන්න කටයුතු කරපු රට පුරෝගාමි කටයුත්තක නිරත වුණු පුද්ගලයෙකු හැටියට එතුමන්ගේ දේපල පවා තහනම් කරන්න ඒ කාලේ කටයුතු කරා. වර්තමානයේදී මේ ප්‍රදේශය හරහා ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරන කටයුත්තට නායකත්වය ලබා දෙන්න එතුමා කටයුතු කරමින් මේ අවුරුද්දේදී දරුවන්ට මේ අවුරුද්දේ අසිරිය ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් එතුමන්ට අපි ආරාධනා කරනවා මේ මොහොතේ පුරවරයේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න, විශේෂයෙන්ම
වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිඹලාපිටිය ගරු ඇමතිතුමනි ඔබතුමන්ට ආරාධනය රන්හිරු මංගල්‍යයේ රැඳී සිටින ජනතාවටත් රටටත් කතා කරන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා. අපේ සංවර්ධනතරයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මැතිතුමනි, ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මැතිතුමනි, අපේ සාමාන්‍ය අධිකාරීතුමා, ඒ වගේ මේ කාර්යයෙන් සියලු බර උරමතට ගත් අපේ ප්‍රාදේශීය මහලේකම්තුමා ගලිගමුව ඇතුළු සියලුම ආරාධිත අමුත්තන් සියලු දෙනාගේම අවසරයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීම තමයි ජ්‍යොතිෂ්‍ය අනුව සිංහල හින්දු අලුත් අවුරුත්. අපේ ජන ජීවිතය එක බැලුවොත් මහකන්නේ නිමා වෙලා යලකන්නේ ආරම්භ වෙන විවේක කාලේ මුළු අවුරුද්දේම වෙහෙස පවුලේ සමාජයේ ඥාතීන් එක්ක එකතු වෙලා නිවාගන්න සංස්කෘතික මංගල්‍යය සිංහල හින්දු අලුත් අවුරුද්ද. අපි කල්පනා කරා මේ වතාවේ කෑගල්ල ටිකක් හොඳර කරන්න. අපි අවුරුදු කිහිපයක් මේ සුවිශේෂී මංගල්‍යය අපිට හරියට කරගන්න බැරි වුණා. සහරාන් මැදින් ගත්ත එක අවුරුද්දක, ඊට පස්සේ කොවිඩ් අසංගතය, ඊට පස්සේ ආර්ථික අහේනිය. දැන් අවුරුදු ගානකට පස්සේ අපි අද යම් තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අපි කෑගල්ලේ අපි ටිකක් අද වෙනදාට වැඩිය මේ සංස්කෘතික මංගල්‍යය ටිකක් ඇඟට අරන් කරනවා. ඒක එකක්. ඒ වගේම අපි දඹුරුත් ගිහිල්ලා තලත් ගේන්න කල්පනා කරා. කෑගල්ලේ සියඹලා පිටියේ යටාලතිස්ස ක්‍රීඩා පිටියට මේක කැඳෙව්වේ අපිට අවශ්‍ය වුණා. මේ යටහලෙන යටාලතිස්ස කියන නම වැටුණේ යටහලෙන නිසා. යටහලෙන කියන්නේ දේවානම්පියතිස්ස මහරජතුමාගේ මලනුවන් මහානාග කුමාරයා රාජබියක් නිසා දකුණට යද්දි එතුමාගේ පුතුණුවන් යටාලතිස්ස කුමාරයා උපන් ස්ථානය. ඉතාම ඓතිහාසික ස්ථානයක් තියෙන ගමක් මේ දුටුගමුණු මහරජුරාගේ මුත්තුණුවන් ඉපදුනේ මෙතන. අපි සූදානම් මේ වතාවේ මිලියන 750ක් අවුරුදු තුනක වැඩසටහනක් යටතේ පින්නවල කිතුල්ගල සංචාරක කොරිඩෝව ගලිගමු මධ්‍යස්ථානය කරගෙන කරන වැඩපිළිවෙලේ ප්‍රධාන ස්ථානයක් තමයි යටහලෙන්. අපිට අවශ්‍ය විදේශිකයන්ට අපේ කෑගල්ල දිස්ත්‍රික්කේ සංස්කෘතිය, පෞරාණිකත්වය, භූ විෂමතාවය, ජෛව විවිධත්වය මේවත් එක්ක විදේශිකයන් කැඳවන්න. ඉතින් අපිට අවශ්‍ය වුණා සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක මේ සුවිශේෂී ගම්මානය ගැනත් කතා කරන්න. අද ඒක ඉතාමත් මනරම්ම කෙරෙනවා. සංවර්ධනතරයේ සභාපතිතුමනි, අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලා කරන ජාතික මෙහෙවරට, රූපවාහිනී සංස්ථාවට, විශේෂයෙන් ප්‍රාදේශීය මහලේකම්තුමා සියලුම දෙනා එකතු වෙලා බොහොම සාමූහික ප්‍රයත්නයක් දේශපාලන අධිකාරිය සමග ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මේ අසා සිටින නරඹන සියලු ප්‍රජාවට අද දවසේ ඉතුරු කොටස් තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ. අන්න ඒ සඳහා සහභාගි වෙලා මේ සංස්කෘතික මංගල්‍යය වර්ණවත් කරන්න එකතු වෙන්න ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට ලබාපු නව වර්ෂය යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වෙන ජයග්‍රාහී වර්ෂයක් වේවා. බොහොම ස්තුතියි. ඇබතුමාගේ ප්‍රාර්ථනය පරිදි දඹුලුත් ගිහිල්ලා තලත් අරන් එන්න අද දවස නිමා වෙනකොට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහෝ දිනකට සතුට විනෝදේ ලැබලා දෙනවා වගේම මේ ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම මේ රන්හිරු මංගල්‍යය හරහා රටට කියන දවසක් බවට මේ දවස පත් කර ගන්නවා. ඉතින් මේ පුරවරේ ප්‍රදේශයේ ජනතාවට වටිනාකම ගොඩක් එකතු වෙන දවසක්. ඒ නිසා ඒ වටිනාකමේ සතුට සමරන්න යටාලතිස්ස විද්‍යාලයේ ක්‍රීඩාංගණයට ඔබට එන්න කියලා ආරාධනා කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය ඇමතුමන්ට. එතුමාගේ අරමුණු බලාපොරොත්තු සමග ඔබ ආමන්ත්‍රණය කරමින් රන්හිරු මංගල්‍යයේදී කතා කළාට. එමනම් මේනකා අපි ඊළඟ නැකත් චාරිත්‍රයට යොමු වෙන්නයි සූදානම. ඒක තමයි මම මේ වෙලාව බැලුවේ. අද හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය ඉටු කරන්නට සුබ නැකත තවසුළු මොහොතකින් උදා වෙනවා. ඒ වෙනුවෙන් ජාතික රූපවාහිනිය ඔන්න පුරෝගාමී කාර්යාවේ ඉටු කරන්නට සූදානම්. අපි ඊළඟට මොකද කරන්න සූදානම් වෙන්නේ? එමනම් හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයත් එක්ක අපි සම්බන්ධ වෙන සූදානම් උදෑසන 10:17ට යෙදෙන සුබ නැකතින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරන්න සූදානම්. ඒ සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තු ඇතිව අපි දැන් ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙනවා. අපි
රන්හිරු මංගල්ලේ භූමියේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරන වෙලාව මේ මොහොතේදී ජාතික හිසතෙල් ගෑමේ මංගල්‍යයත් එක්ක සජීව විකාශය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අතරතුර මේ භූමියේදීත් අපි හිසතෙල් ගෑමේ චාරිත්‍රය උදෑසන 10:17 දෙන සුබ මොහොතින් මේ සිදු කරන්නේ. නැකත් පත්‍රයේ සඳහන් වන ආකාරයට අප්‍රේල් මාස 15 වන දින සඳුදා උදේ 10:17 ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත්ද පායට ඉඹුල්පත්ද තබා දිවුල් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි කියලා නැකත් පත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ අනුව අපි හිස තෙල් ගෑමේ චාරිත්‍රය මේ මොහොතේ ඉෂ්ට කරනවා. යටකොඩ පාරම්පරික යටාලතිස්ස රාජකීය වෛද්‍ය පරම්පරාවේ වර්තමාන වෛද්‍යතුමා ආයුර්වේද පාරම්පරික වෛද්‍ය අලහපිරුමගේ ප්‍රමුදිත වෛද්‍ය රත්න වෛද්‍යතුමා විසින් නැකතට ගරු අමාත්‍යතුමාට හිසතෙල් ගල්වලා ආශිර්වාද කරපු අවස්ථාව, නැකතට හිසතෙල් ගෑ අවස්ථාව, දැන් මේ මොහොතේ මේ ස්ථානයේ ඉන්න හස්සි රාජයාටත් හිසතෙල් ගෑමේ කටයුත්ත සිද්ධ කරනවා නැකත් වෙලාවට. එයයි චාරිත්‍රය. අපි දන්නවා සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකේය සමාජය එවැනි වටපිටාවක් තුළ සතා සීපාවට පවා එලෙස චාරිත්‍රයට කරන වෙලාවට විශේෂයෙන් හිසතෙල් ගාන මොහොතේදී හිසතෙල් ගල්වනවා. ඒ කටයුත්ත මේ වෙලාවේ රංජිත් සේඹලා පිටිය අමාත්‍යතුමා අතින් සිදු වුණා. ඒත් එක්කම ගරු අමාත්‍යතුමාට එම මැතිනියට ඒ වගේම සම්භාවනීය අමුත්තන්ට හිසතෙල් ගෑමේ කටයුත්ත මේ මොහොතේ මේ භූමියේදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ ආශිර්වාදය නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරමින් හිසතෙල් ගෑමේ මේ චාරිත්‍රයට සැවුම් එකතු වෙන්නේ සංවර්ධනතුරයි මණ්ඩලයේ සභාපතිතුමා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම මේ ස්ථානෙට පැමිණ සිටින වැඩිහිටි ජනතාව, දූදරුවන්, කුඩා වැඩිහිටි සියලු දෙනාට සංකේතාත්මකව සහ විශේෂයෙන්ම නැකත් වේලාවේදී හිසතෙල් ගෑමේ නැකත යෙදුණු 10:17 කියන සුබ මුහූර්තයට හිසතෙල් ගෑවේ මේ කටයුත්ත සිද්ධ වුණා. එය අපි චාරිත්‍රයේ විදිහට මේ භූමියේදී සිද්ධ කරා වගේම ඉන් අනතුරුව ඔබට මේ හිසතෙල් ගෑවේ චාරිත්‍රය මේ භූමියේ සිද්ධ වුණේ කොහොමද කියලා පෙන්වන්න ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. අලහපිරුමගේ ප්‍රමුදිත වෛද්‍ය රත්න පාරම්පරික වෛද්‍යතුමා හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉෂ්ට කරන අතරේ දැන් මෙතන ඉඳලා දිගටම හිසතෙල් ගෑමේ කටයුතු සිද්ධ වෙනවනේ. ඒ අතරේ වෛද්‍යතුමාගෙන් අපි මොහොතක් කතා කරලා දැනගන්න කැමතියි මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ තියෙන වැදගත්කම මොකක්ද කියන කාරණය. මම හිතන්නේ හිසතෙල් ගාන අතරෙම ඒ ගැන කතා කරන්න පුළුවන් අපිට වෛද්‍යතුමා නේද? ඔව්. ඇත්ත වශයෙන්ම සිරුරේ උත්තමාංගය වන හිස මුල් කරගෙන පවතින හට ගන්නා වූ සියලුම රෝග දූෂින් දූරින් දූරභූත වෙන්නත් ඇස්වහ කෝවා කටවහක් වේනම් ඒ සියලුම දොස් දූරින් දූරභූත වෙලා ගන්නත් නව පටන් ගත්තා වූ සූර්ය අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා බලාපොරොත්තු වෙන තමයි මේ හිසතෙල් ගන්නේ. ඒ ප්‍රාර්ථනාවන් එසේම වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. උදා වූ සුබ අලුත් අවුරුද්ද සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටුවන නිදුක් නිරෝගීමත් අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනය අපි සියලු දෙනාට එක්කාසු කරනවා. ඒ වගේම අද දිනේ පුරා මේ භූමියේදී රූපවාහිනී රන්හිරු මංගල්‍ය අවුරුදු උළෙල පැවැත්වෙනවා. ඒ අවස්ථාවේදී අද දවස පුරාම මේ තරග සමග සහභාගී වන්නත් ඔබට ඉඩ තිබෙන බව මතක් කරන්නේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය මේ භූමියේ සිදුවන අතරතුර. සොඳුරු ස්වර්ණමය වසන්තයක කෑකළු දිස්ත්‍රික් රූප
අවුරුද්ද කියන්නේ දරුවෝ. දරුවන්ගේ සතුට තමයි අවුරුද්දේ හොඳම හරය බවට පත් වෙන්නේ. පේනවා නේද? දරුවෝ වට කරගෙන ඉන්නේ අපි ජාතික රූපවාහිනිය ඇවිල්ලා ඉනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ යටාල තිස්ස ගමට. බොහොම සුන්දර ගම්මානය. දැන් අපි සූදානම් වෙන්නේ රන් හිරු අවුරුදු මංගල්‍යයේ. පේනවා නේද? පුංචි දරුවෝ වට කරගෙන බැලුම් පිපිරවීමේ තරඟය ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ ඉන්නේ වයස අවුරුදු 6ත් අවුරුදු 10ත් අතර පුංචි දූදරුවෝ තමයි දැන් තරඟයට සූදානම් වෙලා ඉන්නේ. දැන් මේ හැමෝම දිනන්න තමයි බලාගෙන ඉන්නේ. අපි පොඩ්ඩක් කතා කරමු. පුතේ අපිට කියනවාගේ නම? සදෙව්. මෙයාගේ නම කියන්න. තරුල්. මගේ නම උෂාන්. උෂාන්, දැන් කීවෙනිය වෙන්න බලාගෙන ඉන්නේ? පළවෙනිය. පළවෙනිය වෙන්න බලාගෙන ඉන්නේ නේද? අපිට කියන්නකො මේ දුවගේ නම? සෙනුදි. හරි. අපිට කියන්න මෙයි මෙන්න මේ බට්ටගේ නම මොකද්ද? ඉදුෂ. හරි. තව මේ පුංචි දරුවෝ ගොඩක් ඉන්නවා අපේ රූපවාහිනි රන්හිරු මංගල්‍යයට ආදරේ අරගෙන ඇවිල්ලා. මේ බලන්න, මේ බලන්න පුංචි තරඟකරුවේ පුතේ නම මොකද්ද? අනේ නම කියන්නකෝ. ආ කියන්න බලන්න. හරි. පුංචි තරඟකාරයට චුට්ටක් ලැජ්ජයි වගේ. හරි. කොහොම නමුත් ඔන්න තරඟකරු ටික බොහෝ වෙලාවක් තිස්සේ මේ හිරු රශ්මියේ ඉවසගෙන බලාගෙන සිටියා. ඒ නිසා අපි සූදානම් මේ තරඟයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. දුවේ පුතේ අපි ටිකක් ඔන්න පස්සට වෙමු. තරඟ නීති රීති උල්ලංඝනය කරන්න බෑ. මේ තරඟයේ සංවිධානය කිරීම සඳහා සහයෝගිතාවය ලබා දෙනවා ගලිගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ නිලධාරී මහත්ම මහත්මී. ඔවුන් විසින් විනිශ්චය කටයුතු සිදු කරනවා. හොඳයි. දුවේ පුතේ මම 1, 2, 3 කියලා හෝ 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 තරඟ සංඥාව ලබා දුන්නට පස්සේ දුවගෙන ගිහිල්ලා මේ බැලුම් බෝලේ ගන්න ඕන. ඊට පස්සේ මෙතන ඉඳලා බැලුම් බෝලේ පුම්බලා පිපුරුණාට පස්සේ අන්න අර ඉදිරියට දුවන්න ඕන. තේරුණා නේද? හරි. තේරුණා නම් අතුස්සන්න බලන්න. නියමයි. හරි. එහෙනම් ඔන්න අපි රූපවාහිනී රන්හිරු මංගල්‍ය 2024 සූදානම් බැබ්ලුම් පිපිරවීමේ තරඟය ආරම්භ කරන්න. 1 හෝ 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 2, 3 ඔව් පේනව නේද? ඉතාමත් උද්‍යෝගයෙන් තරඟ වදිනවා තරඟකරුවෝ. ඉතාමත් උද්‍යෝගකර තරඟයක් ක්‍රියාත්මක. ඔව් ඔන්න එක පළවෙනි ස්ථානය පැමිණුණා, දෙවෙනි ස්ථානය පැමිණුණා, තෙවන ස්ථානයත් පැමිණුණා. පේනවා නේද පුංචි දරුවෝ? අවුරුද්දේ සතර සමරන්න යටාල තිස්ස ගමේ අපේ පුංචි දරුවන්ගේ තියෙන උද්‍යෝගය. මේ තමයි දරුවන්ගේ සතුට, මේ තමයි දරුවන්ගේ ක්‍රියාශීලීත්වය, මේ තමයි දරුවන්ගේ දඟකාර බව. ඉතින් ඉතාමත් උණුසුම් තරඟයා ක්‍රියාත්මක වුණා. මං හිතන්නේ කොහොමද විනිශ්චය මණ්ඩලය මට ප්‍රථම ස්ථානය දෙන්න පුළුවන්ද? හරි. මේ එන්නකො චුට්ටක් කතා කරන්න. ප්‍රථම ස්ථානය මේ ඉන්නේ ප්‍රථම ස්ථානය හොයාගත්තා. පුතේ නම කියන්නකො. සොනූෂ. සොනූෂ පාසල කොහෙද? වරගබලේ රෝයල් ඉන්ටර්නැෂනල්. කී වසරේ දිගුම් ලබන්නේ? 5. හරි. මේ 5 හපනේ. හරි. මේ එනකො චුට්ටක් ඉස්සරහට. දැන් බැලුම් පිපිරවීමේ තරඟයට සහභාගි වෙලා පළවෙනි පාරටද දින්නේ? නැහැ. ඒ කියන්නේ ගෙදරදී පුරුදු වෙලා නේද ආවේ? නැහැ. එහෙනම් මීට කලින් දිල්ලා තියනවද? ඔව්. ආ එහෙනම් මේ ඉන්නේ හොඳට බැලුම් පුම්බලා බැලුම් පුපුරවපු ජයග්‍රාහකෙක්. මෙයා තමයි රන්හිරු මංගල්‍යයේ බැලුම් පිපිරවීමේ තරඟයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්න. කෝ දෙවන ස්ථානේ? මේ ඉන්නේ දෙවන ස්ථානයේ පොන්චි පොඩ්ඩේ. පුතේ නම කියන්නකෝ. දසීස්. ඔයාගේ පාසල කොහෙද? පාසල කොහෙද පුතේ? හරි. කොහේ ඉඳලද පුතා ආවේ? මට ගම කියන්නකෝ. කොබෑවෙන්. අකාත් එක්ක දාව එයාද රන්හිරු මංගල්‍යයට? අම්මත් එක්ක දාව තාත්තත් එක්කද? අම්මත් එක්ක. හරි. අම්මත් එක්ක ආවේ. කවුද තෙවන ස්ථානේ? එහෙන්න තෙවන ස්ථානේ. අපිට නම කියන්නකෝ. සදෙව්. සතුටුද? තුන්වෙනියා හරි වෙන්න පුළුවන් වුණාට සතුටුද? ඔව්. ඒක තමයි. දැන් එහෙනම් අද කවුද කාත් එක්ක දාවේ රන්හිරු මංගල්‍යයට? අම්මත් එක්ක. ගම කොහෙද පුතේ? ඉහළගම. හරි. ඔන්න ඉහළගම ඉඳලා ඇවිල්ලා අපේ යටාලතිස්ස ක්‍රීඩාංගණයේ රන්හිරු මංගල්‍යයේ බැලුම් පිපිරවීමේ තරඟයේ තෙවන ස්ථානය හිමි කරගත්තා. දැන් අපි මේ තරඟයේ මේ විදිහට සංවිධානය කටයුතු සිදු වෙනකොට අපි සූදානම් තවසුල් මොහොතකින් තිළන ප්‍රදානය කරන්න. ඊට කලින් දිනේෂ් මම එනවා ඔය පැත්තට. මොකද වෙන්නේ ඔහේ?